ආයිබෝන් යාළුවනේ ආතල් කිචන් එකකින් අද මම තවත් රසවත් චිකන් කඩියක් ගෙනාවා. අප බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම ලුණු දෙහි, ඊට පස්සේ තක්කාලි, ඊට පස්සේ එනසල් කරාබුනිටි, ඒ වගේම ඉඟුරු සුදු ලුණු ලැස්ති කරගෙන තියෙනවා මෙතන. එතකොට රම්පේ, කරපිංච, අමු මිරිස් කරල් දෙක තුනක් මම කපලා අරන් තියෙනවා. මෙතන තියෙන මේ කුරුදු කුඩු, කුරුදු කෑල්ල පිටින් උන්නම් දාන්න පුළුවන් නැත්නම් කුරුදු කුඩු කරලා දාන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා මිරිස් කුඩු, ගම් මිරිස් කුඩු, ඊට පස්සේ තුන පහ කුඩු. මේ ඔක්කොම ගෙදර කොටා ගත්තා. එතකොට ලුණු කුඩු. මේ තියෙන චිකන් කරි රසවත් කරන ප්‍රධානම අමුද්‍රව්‍ය අපි හදාගත්ත චිකන් කරි කුඩු එක. ඔයාලා මේ වීඩියෝ එක මගේ channel එකේ ඇදී බලන්න. මීට කලින්ද මම වීඩියෝ එක චිකන් කරි ඇත්තටම ගොඩක් රසවත් වෙන්නේ මෙන්න මේ කරි කුඩු එකින් ද. ඒකත් හදාගන්න හරිම ප්‍රමාණවල ලිමන් එක දාලා ඇති. ඒකත් බලන්න. ඊට පස්සේ අපි චිකන් ටික ලුණුයි දෙහි දාලා පොවදලා අරන් තියෙන මෙතන. ඊට පස්සේ අපි කරන්න මේක මිරිස් කුඩු මේ සැහැන්දාක්, ඊට පස්සේ තුන පහ කුඩු තේ හැන්දක් විතර දාලා, තව අපේ චිකන් කටි කුඩු එකෙන් මේ සැහැන්දක් විතර දාලා හොඳට අනනවා. මේක හොඳට කලවම් කරගන්න ඕන. මම මේ කියන විදිහටම චිකන් කරි හදා ගන්න. ඒක ඇත්තටම ගොඩක් රසයි. මම කලින් හදපු චිකන් කරියත් ගොඩක් කට්ටිය හදලා තිබ්බා. ගොඩක් රසයි කියලා ගොඩක් කට්ටිය මැසේජ් දාලා තිබ්බා. මේකත් ඒ වගේ තමයි. ඊට පස්සේ අපි ලුණු ටික දානවා. දාලා අපි ආයෙ හොඳට කලවම් කරනවා. ඔයාලා චිකන් එක ගනිද්දී ලුණුයි කහයි දාලා හොදන්නත් පුළුවන්, ලුණුයි දෙහි දාලා හොදන්නත් පුළුවන්. එහෙම හොදලා ගන්න. ඊට පස්සේ අපි ලුණු දාලා කලවම් කරලා අපි අර ඉඟුරු සුදු ලුණු පේස්ට් එකෙන් මිරිකලා ඒක දින ඉස්ම ටික මේකට දාන්න ඕන. දාලා ආයෙ හොඳට කලවම් කරනවා. ඊට පස්සේ අපි දෙහි යුෂ මේ සැහැන් එකක් විතර දානවා. මම දෙහි බෑග් බෑග්ක් මේ තියෙන්නේ දැම්මා. ඔයාලා දෙහි යුෂ මේ සැහැන් එකක් දාගන්න. රෙසිපි එකේ තියෙන ප්‍රමාණවල වලින් අරගන්න. දැන් මම මෙතන ග්‍රෑම් 800කට විතර තමයි රෙසිපි එක හදලා තින්නේ. හදලා තින්නේ කියන්නේ මේ මම හදන්නේ ග්‍රෑම් 800ක් විතර. රෙසිපි එක හදලා තිනවා කිලෝ එකකට. ඔයාලා ඒකෙන් අවශ්‍ය ප්‍රමාණවල අරගෙන ඇස්ති කරගන්න. ඊට පස්සේ මම අපේ මිරිස් කුඩි තුන පහ කුඩි ටිකයි විනාඩියක් විතර බෙද ගන්නවා. බෙදලා ඒක පැත්තකින් තියලා තෙල් ටිකක් හත් වෙන්න දිනවා. මේකට පොල් තෙල් ගන්න. මේ දිනේ රෙසිපි එක ඔයාලා මේකෙන් බලාගෙන ඔයාලට අවශ්‍ය ප්‍රමාණවල වලින් ලැස්ති කරගන්න. ඊට පස්සේ අපි ඉඟුරු සුදු ලුණු ටික හොඳට රත් වුණාන් පස්සේ මේක හොඳටම බැඳින්න ඕන, නැත්නම් හරියන්නේ නැහැ. මේ ටික හොඳට බැඳුණාන් පස්සේ අපි තලාගත්ත එනසල් කරපු නැටි ටික දා ගන්නවා. ඇත්තටම යාළුවනේ මේ සුදු ලුණු වගේවක් අපි ආහාරයට ගනිද්දී පුළුවන් තරම් අපලින් ගන්න බලන්න. එතකොට අපේ කොලෙස්ටරෝල්, ඊට පස්සේ කොලෙස්ටරෝල් වලට තමයි ගොඩක්ම හොඳ. වැඩිපුර කොලෙස්ටරෝල් තියෙන කෙනෙක් නම් සුදු ලුණු වැඩිපුර ආහාරයට ගන්න. අපි ඉතින් මේ රත් කරලා ගන්න එකෙන් කිසිම ගුණයක් නැහැ. තියෙන ගොඩක් ඒවා අයින් වෙලා යනවා. සුදු ලුණු වගේ වෙයි තියෙන ගුණ අඩු වෙනවා මේ අපි රත් කරලා ගන්නකොට. ඊට පස්සේ අපි ඉඟුරු සුදු ලුණු පරාබු නැටි නිසාල ඔක්කොම දාලා ඉවරලා ඒක හොඳට බැඳුනන් පස්සේ අපි දානවා අපේ ලුණු ටික. ලුණු ටික මේ ඔක්කොම හොඳට රත් වෙන්න ඕන, හොඳට ෆ්‍රයි වෙන්න ඕන. මේ ටිකත් බදලි වුණාන් පස්සේ අපි ඒකට දානවා රම්පේ, අමුමිරිස්, ඊට පස්සේ අපි කරපිංච ටික. මේ ටිකත් හොඳට කලවම් කරගන්න ඕන. වැදගත් මේ තමයි මේ කෑම එක හොඳටම රස වෙන්නේ. මගේ channel එක subscribe කරොත් විතරයි හොඳ. එහෙනම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න, like කරන්න. නැත්නම් ඔයාලා අදින chicken curry එක රස වෙන්නේ එකක් නෑ සමහර විට. ඊට පස්සේ අපි අපේ බැදගත් තුන පහ ටිකයි මිරිස් කුරු ටිකයි දානවා මේකට. දාලා ආයේ තෙල් එක්ක තෙල් උයි ලුණු උයි කරමින් ජීවත් එක්ක හොඳට බැද ගන්නවා. බැද ගන්න කියන්නේ කලවම් කර ගන්නවා. ඊට පස්සේ ඒකට අපි හිම්ම අපි marinate කරගත්ත chicken ටික දානවා. ආමට කියන්නම තුනා අපි අර ටික අනලා විනාඩි 20ක් පැයක් විතර තියන්න ඕනේ. අඩුම විනාඩි 20ක් තියන්න ඕනේ අපි මෙරිනේට් වෙන්න. ෆ්‍රිජ් එකේ හරි නිකන් එළියේ හරි තියන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි දාපු හොඳට චිකන් එක තමයි තින්නේ. ඊට පස්සේ අපි වතුර ගොඩක් දාන්නේ. වතුර 2ක් දාලා
මේක විනාඩි 3ක් විතර රත් වෙන්න තියෙනවා ලොකු ගින්දර වැඩි ගින්දර ඉදියන්න එපා මේක අඩු ගින්දරේ විනාඩි 3ක් විතර අපි මේ ටික තියන්න ඕනේ මේ විදියට ඉමීර ගලවන් කරන්න නැත්නම් මාස් ටික ගන්න දෙයක් නැති ඊට පස්සේ අපි විනාඩි 3ක් විතර ඒක රත් කරගෙන මේ විදිහට අපි ඉතුරු කුඩු ටික දානවා මේ ගම්මිරිස් කුඩු කුරුඳු කුඩු ඊට පස්සේ ලුණු කුඩු ඉතුරු ටික ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට ලුණු දාගන්න ඊට පස්සේ අපි චිකන් කරි කුඩු එක දාගන්නවා මේක නම් ඇත්තටම නියම ප්‍රමාණවල වලින් හදපු චිකන් කරි කුඩු එකක් ගොඩක්ම කට්ටිය රසයි කියලා තිබ්බා ගොඩක් කට්ටිය හදලා කමෙන්ට් කරා මේ සමහර ඒවා අඩුපාඩු තියෙනවා කියලා ඒ කියන්නේ යාළ හදපු ඒවයි කොහොම හරි මම දුන්න හැම දර මේ ද්‍රව්‍යයක්ම දාලා ඒක හදාගත්තොත් ඇත්තටම ගොඩක් රසයි මේ දින විනාඩි 4ක් විතර රත් කරගත්ත චිකන් ටික දැන් අපි මේකට වතුර ටික දාගමු ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට වතුර දාගන්න ඊට පස්සේ අපි අන්තිමටම අපේ තක්කාලි ටික දානවා මේ තක්කාලි ටික දාලා කලවම් කරන්න යන්න එපා තක්කාලි ටික උඩින් තියන්න ওই විදියට ඊට පස්සේ අපි තක්කාලි ටිකක් දාලා අපේ ඉතුරු දෙහි ටික ඉතුරු දෙහි යුෂ මේස හැඳ දානවා මේකට දාලා උයා ගන්න තියෙන්නේ දැන් මේ පෙන්වන්නේ විනාඩි 5කට විතර පස්සේ විනාඩි 25ක් මම ඔක්කොම වෙලා මේක උයා ගත්තා මේ දින විනාඩි 25කට විතර පස්සේ අපේ චිකන් කරි එක ඇත්තටම ගොඩක් රසයි මට මේ රෝස් පාන් තුන ඉවර වුණේ කොහොමද කියලා හිතා ගන්න බැරුණා ඇත්තටම ඒ තරම් රසයි තවත් රස රෙසිපි එකකින් ඊළඟට හම්බෙමු මගේ වීඩියෝ බලලට ගොඩක් ස්තුතියි channel එක subscribe කරන්න එහෙනම් මම ගින් එන්න ඔයාලත් මේක හදලා බලන්න අනිවාර්යයෙන්